ගරු කටයුතු නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වතුනි විස්බෙන් නුවර ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේ සිට පවත්වාගෙන ආපු සදහම් වර්ෂා දහම් වැඩසටහන් මාලාවේ බදාදා දින වෙන් වෙලා තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධව නැත්නම් සතිපට්ඨාන භාවනාව සම්බන්ධව අනුශාසනාවක් පැවැත්වීම හා ඒ භාවනාව සම්බන්ධව ප්‍රායෝගික ගැටළු සාකච්ඡා කිරීම සඳහායි. දැන් අද දවසේත් ඒ ධර්ම දේශනාවත් ඒ වගේම දහම් ගැටළු සාකච්ඡා කිරීමත් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පින්වතුන්ට දැන් මම මේ ඉන්නේ ස්ථානයේ තියෙන වර්ෂාධික කාලය නිසාවෙන් ගෝසාකාරී තත්ත්වයේ ටිකක් තියෙන්න පුළුවන්. ඒ වුණත් ඒ සාමාන්‍ය තත්ත්වයට වැඩිය ඇසීම දුර්වල වෙන්න පුළුවන් ඒක නිසාවෙන්. අපි මේ වැඩසටහනේ වුණත් පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මේ අනුශාසනා සඳහා මෑත කාලීනව අපි සාකච්ඡා කරගෙන ආවේ සම්මාදිට්ඨි සූත්‍රයට අන්තර්ගත ධර්ම කරුණු. මුලින් පැහැදිලි කරලා දුන්නා සම්මාදිට්ඨි සූත්‍රය තුළ අන්තර්ගත වෙන්නේ සෝවාන් වූ පුජ්‍යලයේ තුළ විද්‍යාමාන ධර්ම කාරණා 16ක් ගැන. නමුත් මේ ධර්ම කාරණා තම තමන්ට පහතුවෙන් තේරුම් ගන්න පුළුවන් ඒව නෙවෙයි. ඒ වුණත් ධර්මයේ ඉගෙන ගැනීම තමන් කරගෙන යන භාවනාවේදී වරදින තැන් ඒ වගේම අනික් අයගේ තියෙන වැරදි අදහස් වලට ගැති වෙන ස්වરૂපය අඩු කර ගන්න පුළුවන්. මේ සම්මාදිට්ඨි සූත්‍රයේ ධර්ම කාරණා අපි මේ වන විට හයක් පමණ පැහැදිලි කරලා දුන්නා. අද තියෙන්නේ හත්වෙනි කාරණයයි. මේ හත්වෙනි කාරණයේ දිහා බැලුවම තියෙන්නේ උපාදානංච පජානාති, උපාදාන සමුදයංච පජානාති, උපාදාන නිරෝධංච පජානාති, උපාදාන නිරෝධ ගාමිනී පටිපදංච පජානාති. මෙන්න මේ කාරණය සම්බන්ධව තමයි හත්වෙනි කාරණයේ විදිහට සරියුත් හාමුදුරුවෝ සම්මාදිට්ඨිලාභී පිළිබඳ විස්තර කරන්නේ. උපාදානීය පජානාති වෙන්න ඕනේ. ඒ වගේම උපාදාන සමුදය පජානාති වෙන්න ඕනේ. උපාදාන නිරෝධංච කියන නිරෝධීය පජානාති ගුණයට එනවනම්. ඒ වගේම උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාංච පජානාති කියන්නේ නිරෝධ වෙන ක්‍රමයක් ගැන දන්නවනම් උපාදාන නිරෝධය වෙන ක්‍රමයක් ගැන දන්නවනම් අන්නේ කාරණා හතර විද්‍යාමාන වෙන කෙනා සම්මාදිට්ඨි ලාභී. මේ සරියුත් සාමුද්‍රු දේශනා කරන ක්‍රමයයි. දැන් එහෙමනම් අපි ගිය සතියේ ධර්ම දේශනා වාරයේදී පැහැදිලි කරා මේ සරියුත් සාමුද්‍රු දේශනා කරන්නේ මේ එකිනෙකට වෙනස් 16 ආකාරයේ 12 ආකාරයක්ම අන්තර්ගත වෙන්නේ අපි හඳුනන පටිච්ච සම්පාදයටයි. දැන් උපාදානය පත්‍ය භව භව පත්‍ය ආදි වශයෙන් ඉස්සරහට යනවා. ඒ වගේම තණ්හා පත්‍ය උපාදාන. ඒ වගේම වේදනා පත්‍ය තණ්හා. මේ තියෙන්නේ පටිච්චසමුප්පාදයේ පෙළයි නැත්නම් අනුපිළිවෙලයි. දැන් එහෙමනම් පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? මේ පිළිබඳව ගිය දේශනාවේදී පැහැදිලි කරා. පටිච්චසමුප්පාදය කියන්නේ සංසාර දුකේ අනුපිළිවෙලයි. එහෙම නැත්නම් මේ සංසාරගත සත්‍යයගේ සංසාර ගමන සංසාර ක්‍රියාවලිය
සම්බන්ධව තියෙන ඒ කියන්නේ සංසාර ක්‍රියාවලිය සම්බන්ධව තියෙන හේතුඵල න්‍යාය ධර්මීය හඳුන්වනවා පටිච්චසම්පාදේ කියලා. ඒකට ඉතින් සිංහලෙන් කියනවා හේතුඵල ධම කියලා. එතකොට සංසාරය පිළිබඳවයි මේ හඳුන්වන්නේ. එතකොට සංසාරය බුදුහාමුදුරුව පෙන්වන්නේ සංසාරය දුකයි. එහෙනම් සංසාරයේ දුක නම් අනිවාර්යයෙන්ම පටිච්චසමුප්පාදය කියන්නේ හේතුඵල ධම කියන්නේ දුකේ උපදින ස්වરૂපයයි දුක හැදෙන ක්‍රමයයි. සංසාරයේ හැදෙන ක්‍රමය කියන්නේම දුක හැදෙන ක්‍රමයමයි. එහෙනම් මේ දුක හැදෙන ක්‍රමේ අංග ටික තමයි මේ සරියුත් හාමුදුරුවෝ සම්මාදිට්ඨි ලාභියෙක් පජානාති ගුණේ යුක්ත වෙනවා නම් එක එක අංගය. දැන් උපාදානීය කියන එක පජානාති වෙනවා නම් උපාදාන සමුදය පජානාති ගුණයට පත් වෙනවා නම් උපාදාන නිරෝධය පජානාති ගුණයට පත් වෙනවා නම් උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නැත්නම් උපාදානයේ නිරෝධ වෙන අනුපිළිවෙල ක්‍රමය පජානාති ගුණයට එනවා නම් අන්න එයා සම්මාදිට්ඨිලාභී කියලායි පෙන්වන්නේ. දැන් මේ පැහැදිලි කරන්නෙත් එතකොට පටිච්චසමුප්පාදයේ තියෙන එක අංගයක්. දැන් මේ පින්වතුන්ට එහෙමනම් වැදගත් වෙන්නේ මෙතන මේ උපාදානය කියලා ධර්මයේදී පැහැදිලි කරන දේ මොකක්ද? දැන් උපාදානය කියන එක පාලි වචනය උපාදාන. දැන් පංචස්කන්ධ උපාදානය කියනවා. ඒකේ කැලිකේ කොටස් පංචස්කන්ධය කියවම කොටස් පහකින් යුක්තයි. රූපස්කන්ධය උපාදාන වෙනවා. වේදනාස්කන්ධය උපාදාන වෙනවා. සංඥාස්කන්ධය උපාදාන වෙනවා. එතකොට විඤ්ඤාණස්කන්ධය උපාදාන වෙනවා. සංස්කාරස්කන්ධය උපාදාන වෙනවා. ඔය උපාදාන කියන වචනේ භාවිතා කරන තැන් ඒ විතරක්ද තියෙන්නේ? මේ උපාදානය කියන්නේ පංචස්කන්ධයේ විතරක් සම්බන්ධ වෙන එකක්ද? එහෙම නැහැ. උපාදානය කියන එක පාලි වචනේ සිංහල අර්ථය ගත්තොත් දැඩිව අල්ලා ගන්නවා. මේ අල්ලා ගන්නවා කිව්වම ද්‍රව්‍යාත්මකව අතින් අල්ලා ගැනීම පමණක් නෙමෙයි. මේ අල්ලා ගැනීමේ ක්‍රමවේද තියෙනවා කියනවා ධර්මානුකූලව විස්තර කරනවා. අල්ලා ගැනීමේ ක්‍රමවේද හතරක් මොනවද? ඒ ක්‍රමවේද තමයි කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාදු උපාදාන ආදී වශයෙන්. උපාදානයේ ආකාර හතරකින් මිනිසෙක් ළඟ සත්වෙක් ළඟ සිදුවෙන්න පුළුවන්. එහෙනම් සංසාරගතව එකිනෙකට වෙනස් වූ උපාදාන වර්ග තියෙනවා හතරක්. දැන් මේ උපාදාන වර්ගය උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගන්නවා. එතකොට දැඩිව අල්ලා ගැනීම කියන එක එකස රූපයකින් පැහැදිලි කරනවා ධර්මයේ. කාමයේ සම්බන්ධව දැඩිව අල්ලා ගන්නවා. ඒකට කියනවා කාම උපාදානය. ඒ වගේම මතවාද සම්බන්ධව දැඩි මතධාරියෙක් වෙනවා. ඒකට කියනවා දිට්ඨි උපාදාන මතවාදී. මතදාර දැන් එක මතයක බොහෝ පිරිස් ඉන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මේක කාම උපාදානයක් නෙමෙයි. දැන් මිනිස්සෙක් යා විශ්වාසයක් තියෙනවා මරුණට පස්සේ මේ සත්‍යයන් කෙලවර වෙනවා. ඕනම සත්‍යයෙන් මරුණට පස්සේ සත්ව ස්වરૂපේ ඉවරයි. අවසානයි. දැන් මේක උපාදානය. මේක උපාදානය කියන්නේ මේ දැඩි මතේ ඉන්න. මේ මතය දිට්ඨි උපාදානය. එතකොට එක පුජ්‍යලයක් නෙවෙයි, එක මනුස්සයෙක් නෙවෙයි. මේකට මනුස්ස විශාල සංඛ්‍යාවක් මේ මතේ ඉන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ තියෙන්නේ ඒ උපාදානයක්. ඒ උපාදානය හඳුන්වනවා ධර්මානුකූලව දිට්ඨි උපාදානයක්. කාම උපාදානයක් නෙවෙයි. මතවාදයක් නේ.
තව කවුරු හරි ඉන්න පුළුවන් දැන් මරුණාට පස්සේ එහෙම වෙන්නේ නැහැ නැවත උපදිනවා දැන් ඒකත් මතවාදයක් ඒ කියන්නේ දිට්ඨියක් හැබැයි මරුණාට පස්සේ නැවත ඉපදිනවා කියන එක සත්‍යයයි මරුණාට පස්සේ ඉපදෙන්නේ නැහැ කියන එක බොරුවක්මයි එතකොට ඒ බොරුවක් වෙලා අසත්‍ය වෙච්ච එකක් උපාදාන වුණාම මිත්‍යා දෘෂ්ටි අන්තර්ගත වෙනවා වෙන්න පුළුවන් සත්‍යතාවයක් උපාදාන වෙනකොට සම්මාදිට්ඨිය අන්තර්ගත වෙනවා එනම් මේ සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය නිර්මාණය වෙන්නේ උපාදානයකින්මයි අල්ලා ගැනීමකින්මයි ඒකින්ද දැන් ditthi upadana තමයි මේ සංසාරයේ තියෙන බලගතු මහා ඛණ්ඩණය කරන්න බැරි විනාශ නොවන අල්ලා ගැනීම දැන් මෙතන මම හිතන්නේ මේ අපිට වැදගත් වෙන්නේ මේ සම්මාදිට්ඨිලාභියේගේ මෙතන මේ උපාදානීය සම්බන්ධව තියෙන කාරණා ටික තේරුම් ගන්න ස්වරූපයට වැඩිය අපිට ඒ ටිකට වැඩිය සරල දේවල් ඊට පෙර අපි කතා කරා මේ උපාදානීය කියන්නේ ධර්මානුකූලව ගැඹුරු පැත්තක් උපාදානීය විග්‍රහ කරන්න බෑ මොකද විග්‍රහ කරන්න යනකොටත් උපාදානීයට ඒ විග්‍රහ කරන පුජ්‍යලයාත් හසු වෙනවා අහගෙන ඉන්න පුජ්‍යලයා සමන් දෙන්නත් මේ උපාදානීයට හසු වෙනවා දැන් ඒක නිසා මේ දේවල් ඇත්තටම මේ උපාදාන නැති තැනකට යන ක්‍රමය ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිමයි. එහෙමනම් දැන් උපාදානය ගැන ඉගෙන ගන්නවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිවීමට සම්බන්ධ එකක් නෙමෙයි. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයට සම්බන්ධ වෙන්නේ සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුනයි. නමුත් දැන් උපාදානය කියන එක වැරදි විදියට උපාදානය කියන එක මොකද්ද කියලා දන්නේ නැති කෙනෙකුට උපාදානය කියන එක ඇත්තටම ධර්මානුකූලව බැලුවත් මෙන් මේ වගේ දෙයක් කියලා අනුමාන වශයෙන් හරි දැනගත්තේ නැත්නම් අර මිනිස්යන්ගේම දේශන විලාසයෙන් ඒ වගේම ප්‍රකාශන වලින් අර ධර්මයේ තියෙන උපාදානීය පිළිබඳව ධර්මානුකූලව විග්‍රහයට වැඩිය ධර්ම විකෘති විග්‍රහයකට Tamanta පත් වෙන්න හැකියාව වැඩි වෙනවා. දැන් ඒක අඩු කරගන්න විතරයි එතකොට ධර්මයේ අපිට උදව් වෙන්නේ. බණ ඇහිම උදව් වෙන්නේ. නමුත් උපාදාන නැති තැනකට යන්න ක්‍රමය බණ ඇහිම නෙවෙයි. ඒ බණ ඇහිම නෙවෙයි උපාදාන නැති තැනක් ලබා ගන්න ක්‍රමය. ඒ ක්‍රමය සතර සතිපට්ඨානයේ වැඩිමයි. සතර සතිපට්ඨානයේ වැඩිම තුලයි උපාදාන නැති තැනකට ශ්‍රාවකයෙකුටපත් වෙන්න පුළුවන්. වෙනේ වෑන් උපාදාන නැති තැනකටපත් වෙන්න බෑ. ඒක නිසා වෙන් අපි කෙටියෙන් එහෙමනම් මේ උපාදානීය සිදුවෙන ආකාර උපාදාන වර්ග හතරක් තියෙනවා. මේ හතර මොන වගේ දේවල්ද කියලා තේරුම් ගන්න මේ දේශනාවේදී උත්සාහ ගමු. එතකොට පළවෙනි උපාදානය තමයි කාම උපාදානය. දෙවෙනි එක තමයි දිට්ඨි උපාදාන. තුන්වෙනි එක තමයි සීලබ්බතු පාදාන. හතරවෙනි එක තමයි අත්පාදු පාදාන. දැන් මේ අත්ත කියන්නේ මමත්වයයි. මම කියන එකයි. එහෙනම් මම කියන එක උපාදාන වෙන එක තමයි හතරවෙනි උපාදානිය. දැන් කාම ලෝකයේ ඉන්න සතෙකුට මේ උපාදාන හතරම විවිධ විදිහට බලපාන්න පුළුවන්. මේ හතරටම ලක් වෙච්ච සත්තු කාමාවචර සත්තු. දැන් මේ හතරම අන්තර්ගතයි. මිනිස්සු ගත්තාම මේ හතරටම ගොදුරු වෙනවා. ඒ කියන්නේ කාම උපාදානයටත් යොදුරු වෙනවා මිනිස්සයා. ditthi උපාදානයටත් යොදුරු වෙනවා හැම වෙලෙම මිනිස්සයා. ඒ වගේම සීලබ්බත උපාදානයට ලක් වෙනවා මිනිස්සයා. ඒ වගේම අත්වාද උපාදානයට ලක් වෙනවා.
ඒ කාමාවචර සත්‍යය හැම දෙනාමයි. දැන් මනුෂ්‍යත්වයේ තුල මේක විද්‍යාමාන වෙනවා වැඩි. නමුත් දැන් අපි හිතමු බ්‍රහ්ම කියන සත්තු ගත්තෝ සංසාරයේ බ්‍රහ්ම කියන සත්තුන්ට කාම උපාදානයක් නෑ. ඒ කියන්නේ කාමයේ දැඩි ලෙස අල්ලා ගැනීමක් නෑ. උපාදානය කියන්නේ කාමයේ අල්ලා ගැනීම. කාම උපාදානය කියන්නේ කාමයේ අල්ලා ගැනීම. ඒතර කාමයේ යටපත් වීමක් තමයි බ්‍රහ්ම ස්වરૂපයේ තියෙන්නේ. එහෙනම් කාම උපාදාන නෑ බ්‍රහ්මයන්ට. බ්‍රහ්මයන්ට තව උපාදානයක් නැති වෙනවා. මොකද්ද? සීලබ්බත උපාදාන. සීලබ්බතු උපාදාන කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? කාම උපාදාන එක වර්ගයක් මේ මනුස්සයන්ට තියෙන දෙයක්. සීලබ්බතු උපාදාන කියන්නේ මොනවද? සීලය කියන්නේ කය වචන දෙක සංවර වීම. එතකොට සීලය කියන එක කය වචන දෙකට බැඳිලා තියෙන එක. කායික ක්‍රියා වාචික ක්‍රියා එකයි සීලය තියෙන්නේ. එහෙමනම් දැන් ඔය සීලබ්බත පරාමාස ඒ වගේම සීලබ්බත උපාදාන මේවත් සම්බන්ධ වෙන්න ඕනේ කය වචන දෙකට. එතකොට කායික ක්‍රියා වාචික ක්‍රියා එක උපාදාන දැඩි ලෙස අල්ලා ගැනීම තමයි මේ කියන තුන්වෙනි උපාදානය. ඒක මනුස්සයන්ට හැමෝටම තියෙන දෙයක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔකේ පැහැදිලි කරනකොට උපාදානයේ අපි අග ඉඳලා මුලට ආවොත් ලේසි වෙනවා. දැන් කාම උපාදානය කියන එකක් මනුස්සයට තියෙනවා. ditthi උපාදානත් තියෙනවා. කායික හා වාචික ක්‍රියා කරවීම කරන්න පුළුවන් හැකියාව තියෙන හින්දා සීලබ්බත උපාදානක් තියෙනවා. දැන් බ්‍රහ්මය ගත්තොත් ඕකේ කාම උපාදාන නැහැ. ඒ කියන්නේ කාමයේ යටපත් වීමෙන් තමයි බ්‍රහ්මත්වයේ ලැබෙන්නේ. එහෙනම් සමත භාවනා දියුණු කරපු මිනිස්සෙකුට දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ අයට බැලුවම කාම උපාදාන යටපත් වෙනවා. කාම උපාදාන නැති තැනක් ලැබිලා තමයි රූපාවචර අරූපාවචර ධානය ලැබෙන්නේ. එතන හැබැයි ඒ ධානය තුල ඉන්නකොට සීලබ්බත උපාදානත් නැහැ. එහෙමනම් රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වයට යනකොට උපාදාන වර්ග දෙකයි අන්තර්ගත. ඒ එකක් තමයි ditthi උපාදානය. ditthi උපාදානය. එහෙනම් කාමාවචරයේ ඉක්මෝපු සත්තුන්ටත් තියෙන උපාදානයක් තමයි ditthi. ditthi උපාදානයක් වෙන්නේ සමත භාවනා දියුණු වුණාට. ඒ වගේම සමත භාවනා දියුණු කරාට කවදාවත් එයාට අත්වාදු උපාදානය කියන එකක් වෙන්නේ නැහැ. මොකද්ද මේ අත්වාදු උපාදානය කියන්නේ? මේක තමයි ලොකුම උපාදානය. මේක නැති වෙන්නේ සංසාර විමුක්තියේදී විතරයි. ඒ කියන්නේ සම්මා දිට්ඨිය පවතිනකොට, ඒ කියන්නේ සෝවාන් වෙන පුජ්‍යලයේ සෝවාන් වෙන මොහොතේදී මේ උපාදාන හතරම නැති වෙනවා. කාම උපාදානක් නැති තැනකදී තමයි සෝවාන් තත්ත්වයේ තියෙන්නේ. ඒත් ඒ වගේම දිට්ඨි උපාදානයත් එතන තියෙන්න බෑ. ඒ වගේම මේ මොහොතේ තියෙන්න බෑ. සෝවාන් වෙන මොහොතේ තියෙන්න බෑ සීලබ්බත උපාදාන. ඒ වගේම සෝවාන් වෙන මොහොතේ ඒ ධිට්ඨිය තුල අන්තර්ගත නැහැ අත්වාද උපාදාන. මේ උපාදාන හතරම නැති තැනක් තමයි ලෝකෝත්තර සම්මා ධිට්ඨිය කියන්නේ. එහෙනම් සෝවාන් වෙච්ච පුජ්‍යලය කියන්නේ මේ උපාදාන හතරම නැති මොහොතක් අත්දැකලා තියෙන කෙනෙක්. මේ උපාදාන හතරම නැති තැනක් අත්දැකලා තියෙන කෙනෙක්. රහතන් වහන්සේ කියන්නේ මේ උපාදාන හතර හැම මොහොතකම හැම අරමුණකම නොමැති කෙනෙක්. එන සංසාර විමුක්තිය තියෙන්නේ මේ උපාදාන හතරම නැති තැනකයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපිට
මේව වචනෙන් කිව්වට මොන වගේ අර්ථද මේ තියෙන්නේ මොන වගේ දෙයක්ද මේ කියන්නේ දැන් මේකේ දරුණු උපාදානය තමයි අවහතාන තියෙන හතරවෙනි උපාදානය ඒක මොකද අරූපාවචර රූපාවචර සත්තුන්ටත් මානසික තත්වයකදී තියෙන උපාදානය අත්තාදු උපාදාන ඒ වගේම දෙවෙනි උපාදානියත් ඒ වගේම එකක් රූපාවචර අරූපාවචර සත්තුන්ටත් තියෙනවා හැබැයි කාමාවචරයේ ඉක්මවපු සත්තුන්ට කාමාවචර ඉක්මවපු සංසාරගත ස්වરૂපයකට අර කාම උපාදානියයි ඒ වගේම සීලබ්බත උපාදාන යටපත් වෙලා ආ එන්නේ ඒ රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වෙන් චුත වුණාට පස්සේ විතරයි දැන් මෙහෙම මම පැහැදිලි කරේ එතකොට ටිකක් දුරට ලේසි වෙනවා අපිට මේ උපාදානය හතරේ තියෙන වෙනස්කම් හතර හඳුනා ගන්න. එහෙනම් බලමු අපි ඉස්සෙල්ලම මේ අවසාන උපාදානය තමයි හැමෝටම පොදු දෙය. හැම සත්‍යයටම තියෙන දෙය. එහෙනම් භාවනාව සමත භාවනාවෙන් දිනුණු සත්‍යයටත් තියෙනවා මේ අවසාන උපාදානය. මොකද්ද මේ අත්වාද උපාදානය. අත්ත කියන්නේ මම. නැත්නම් ආත්මය කියන එක අත්ත කියන ආත්මයට එහෙමනම් මේ මමත්වය කියන එක ආත්මය කියන එක සත්පුජ්‍යල භාවය මේ සත්පුජ්‍යවල භාවය කියන නිර්මාණය කරන්නේ හැම මොහොතකම නෙමෙයි දැන් මේ පින්වතුන්ට නිින්ද ගිහිල්ලා සිහි නැති වෙලාවක මම කවුද කියලා තේරෙන්නේ දැන් නිින්ද ගිහිල්ලා ඉන්න මොහොතක මම ගැහණියෙක්ද මම පිරිමියෙක්ද මම මිනිසෙක්ද මම දෙවියෙක්ද මොකවත් තේරෙන්නේ නැහැ. එහෙමනම් දැන් මම උගතෙක්ද මම නූගතෙක්ද ඔයාදී වශයෙන් තේරෙන්නේ නැහැ. මම බෞද්ධයෙක්ද නැත්නම් මම බෞද්ධ නොවන කෙනෙක්ද එහෙම තේරෙන්නේ නැහැ. දැන් මේ වෙලාව ගත්තොත් තම තමන්ගේ මනසේ තියෙනවා මම ගැහැණු කෙනෙක් මම පිරිමි කෙනෙක් මං වයසක කෙනෙක් මං තරුණ කෙනෙක් මං ලාබාල කෙනෙක් නැත්නම් මං ගිහියෙක් මං පැවිද්දෙක් ඔය වගේ දැන් තමන් ගැන මේ මනුස්සත්වයේ තුලත් තමන් ගැන හැම වෙලේම දැක්මක් තියෙනවා ඒ දැක්ම නිකන් හැදුන්නේ නැහැ ධර්මානුකූලව ඒ දැක්මට කියනවා උපාදානීය ප්‍රතිඵලයක් මේ දැඩි ලෙස ගැනීමෙන් ලැබිච්ච ඵලයක් මේක අල්ලා ගැනීමෙන් ලැබිච්ච ඵලයක් මමත්වය එහෙනම් මම ගැහණියෙක් මම පිරිමියෙක් මම වයසක කෙනෙක් මම සිල්වන්තයෙක් මම දුස්සීලයෙක් ඔය ඕන එක තමන් ගැන හඳුනා ගැනීම ඒ හඳුනාගත්ත වෙලාවේ තියෙන අල්ලා ගැනීමට කියනවා ධර්මානුකූලව අත්තාදු පාදාන මේක තමයි ආත්මය කියන්නේ දැන් ඉතින් මේ පින්වතුන්ට මේ බණ අහනකොට ඕක නැද්ද මම කියලා කෙනෙක් තේරෙන්නේ නැද්ද ඒ මම නෙමෙයිද බණ අහන්නේ ඒ මට නේද බණ තේරෙන්නේ එතකොට ඔන්න ඔය අදහස ඔය කියන දැක්ම ඔය කියන එක නිකන් ඇති වෙලා නෙවෙයි හැම දිනාටම සාධාරණ දෙයක්වත් නෙවෙයි කියනවා මේක බොරුවක් මේ බොරුව හදාගත්තේ තණ්හාව හදපු ගැටයකට අපි අහු වෙලා මොකද්ද තණ්හාව හදපු ගැටයකට අහු වෙලා කියලා කියන්න හේතුව මේ කාරණේම පැහැදිලි උපාදාන සමුදය කියන්නේ තණ්හාව කියන්නේ උපාදානයේ ඇතිවීමට හේතු කාරණේ තණ්හාවයි. එහෙනම් මේ සත්පුජ්‍යල භාවය නිර්මාණය කරන්නේ තණ්හාව කියන ධර්මතාවය. එහෙනම් තණ්හාවෙන් කරන්නේ ඇත්තටම සත්පුජ්‍යල භාවය නිර්මාණය කිරීම පමණයි. එතනින් ඒක ඒ ක්‍රියාවලිය නවත්තනවා. තණ්හාවේ කෘත්‍ය එපමණයි. ඒකින්ද තණ්හාව ගැන හඳුන්වනකොට ධර්මයේ අපිට දැන් අද කතා කරන්න තියෙන හත්වෙනි කාරණේ තණ්හාව ගැන තියෙන්නේ අටවෙනි කාරණේ. ඒ වුණත් මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේවා එකිනෙකට සම්බන්ධයි. දැන් උපාදානයේ සමුදය තණ්හාවයි. ඒකට තණ්හාව කියන එක ධර්මයේ හඳුන්වන්නේ
යායම් පුහුණෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍ර අභිනන්දනි හේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේ තණ්හාවේ ක්‍රියාකාරීත්වය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා තණ්හාවෙන් කරන්නේ මොකද්ද මේ තණ්හාව හටගන්නේ කොතෙන්දද තණ්හාව දිගටම පවතින ධර්මයක්ද නෑ දිගටම පවතින ධර්මයක් නෙවෙයි තණ්හාව කියන්නේ ධම්ම ධම්ම කියන්නේ සිත තුල හටගන්න චෛතසික මානසික ස්වરૂප සිත විලි වලින් හැදිච්ච ගොනුවක් මේ තණ්හාව කියන්නේ මොකද දැන් සිතක් පවතින්න පුළුවන් තණ්හාව නැතුව සිතක් හටගන්න පුළුවන් තණ්හාව නැතුව ඒක හැබැයි අහම්බෙන් කිසිම සංසාරගත සත්වයකට සිදුවෙන සිදුවීමක් නෙවෙයි මේක දැන් තණ්හාව නැතුව සිත පහටගන්න පුළුවන් අවස්ථා තියෙන්නේ ආර්ය පුජ්‍යලේ ළඟ විතරයි. සුතඥයෝ ළඟ තණ්හාව නැතුව සිතක් හටගන්න බෑ. ඒ කියන්නේ සිත තුල තණ්හාව කියන ධර්මතාවය හටගන්නවාමයි. සුතඥන ස්වરૂපී. දැන් සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලාභියෙක් වෙන මොහොතේ සම්මාදිට්ඨිය ලැබෙන මොහොතේ ඒ සම්මාදිට්ඨි ලාභියාගේ ඒ මොහොතේ තණ්හාව අන්තර්ගත නැති සිතක් පහළ වෙනවා. එහෙනම් සිත් තුළ තණ්හාව අන්තර්ගත නැති සිතක් පහළ වෙන්නේ ලෝකෝත්තර මානසික තත්ත්වයේදී පමණයි. දැන් සෝවාන් වෙච්ච පුජ්‍යලේකුට සෝවාන් මාර්ගසිතේ තණ්හාව අන්තර්ගත නැහැ. හැබැයි සෝවාන් වෙච්ච පුජ්‍යලේකුට හැම සිතකම තණ්හාව අන්තර්ගත වෙන්නේ නැතුව හටගන්නේ. නැවත ධර්මානුකූලව බැලුවම සෝවාන් පුජ්‍යලේකුට තණ්හාව හටගන්නේ නැති සිතක් එනවා නම් එන්නේ සෝවාන් ඵලයේදී පමණයි. එහෙමනම් දැන් තණ්හාව හටගන්නේ නැති සිතක උපාදාන හටගන්නේ නැහැ. කාම උපාදානයක් නැහැ. ditthi උපාදානයක් නැහැ. සීලබ්බත උපාදානයක් නැහැ. ඒ වගේම අත්පානු අත්තාදු උපාදානයක් නැහැ. මේ උපාදාන හතරම අහෝසි වෙනවා තණ්හාව නැති තැන. දැන් තණ්හාව නැති සිත හටගන්න පුළුවන් තව ආර්ය ආර්ය පුජ්‍යලයන්ට පමණයි මේක වෙන්නේ. සකදාගාමි පුජ්‍යලයක් ගත්තොත් ඒ සකදාගාමි පුජ්‍යලයාගේ සකදාගාමි මාර්ගසිත තුල තණ්හාව අන්තර්ගත නැහැ. එහෙමනම් සකදාගාමි මාර්ගසිත තුල තණ්හාව අන්තර්ගත නැත්නම් සකදාගාමි මාර්ගසිත තුල උපාදානිය අන්තර්ගතත් නැහැ. දැඩිවල් ගන්න බෑ තණ්හාම නැත්නම්. ඒ වගේම සකදාගාමි ඵලසිත තුල තණ්හාව අන්තර්ගත නැහැ. ඒ වගේම අනාගාමී මේ විදියමයි. එහෙනම් මේ තණ්හාව අන්තර්ගත නැති සිත් ඇති වෙන්නේ රහතන් වහන්සේට හැම වෙලේම. දැන් එක දෙයක් ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපිට ඇති වෙන මේ තණ්හාව කියන ධර්මතාවයේ ඇති නොවන තැනක් අපිට නැහැ. එහෙනම් තණ්හාව නැති තැනක් මල් ළඟ තියෙනවා කියලා හිතන එක තරම් මෝඩකමක් වෙන්නම නැහැ. දැන් ඒකට තණ්හාව ගැන දන්නේ නැති හින්දා එහෙම කියන්නේ. දැන් පළක් අය කතා කරනවා තණ්හාව මගේ අඩුයි. හැබැයි එයා කියන්නේ තණ්හාව අඩුයි කියලා මොන කාරණයක් හේතුපාදක කරගෙනද? මගේ ඇලීම අඩුයි. ඒ ඇලීම කියන්නේ තණ්හාව නෙවෙයි. මම ලෝභ නැහැ. එකිනෙ මගේ තණ්හාව අඩුයි. දැන් ලෝභය කියන්නේ තණ්හාව නෙවෙයි. දේසය කියන ලෝභ දේස මෝහ කියන්නේ අකුසල මුල්. අකුසල මුල්. දැන් අකුසල මුල් වල බලපෑම අඩුකේනා විශ්වාස කරනවා නම් මගේ තණ්හාව අඩුයි කියලා ඒක වැරදි. ඒක එයාට කවදාවත් එතකොට තණ්හාව ගැන හරි මිම්මක් මොකද්ද කියලා ඉගෙන ගන්න බෑ. දැන් මං කියා දුන්නේ හැමනම් සංසාරගත සත්වයෝ තුල තණ්හාව නැති සිත් හට ගන්න පුළුවන් වෙන්නේ ආර්ය පුජ්‍යලයන්ට පමණයි. එහෙනම් සම්මාදිට්ඨි ලාභීන්ට පමණයි.
දැන් කියා දුන්නා ඒ වගේම මේ සම්මාදිට්ඨි ලාභීන් හැම මොහොතකම තණ්හාව නැති සිද්ධ හට ගන්න. එහෙම වෙන්නවා නම් රාතන් වහන්සේ විතරයි එහෙම ඉන්නේ. සෝවාන් වෙන තුවාන් වෙච්ච පුජ්‍යලයේ ගත්තොත් ඒ පුජ්‍යලයාගේ සෝවාන් මාර්ගයේදී තණ්හාව නැති වෙනවා. ඊගාවට තණ්හාව නැති සිතක් එයාට හට ගන්නවා නම් හටගන්නේ සෝවාන් ඵලයේදී. එහෙමනම් සෝවාන් මාර්ගසිත එකවතාවයි හට ගන්න පුළුවන් කියලා ධර්මයේ තියෙන්නේ. සෝවාන් වෙන මොහොතේදී ඵලසිත හට ගන්න පුළුවන් ඕන නම්. නමුත් හැම මොහොතෙම ඵලසිත හට ගන්නෙත් නැහැ. ඒ තැන තණ්හාව තියෙනවා. දැන් ඒ විදිහට කල්පනා කරලා බැලුවම මේ තණ්හාව කියන ධර්මතාවය හට ගන්න දැන් සිත් හට ගන්න පුළුවන් ක්‍රමවේද මිනිසෙකුට තියෙන හයක්. මේ බණහන අයටත් සිත් හට ගන්න පුළුවන් ක්‍රමවේද තියෙන හයක්. එහෙනම් තණ්හාව හට ගන්න පුළුවන්, තණ්හාව පවතින්න පුළුවන්, තණ්හාව වැජ වෙන්න පුළුවන් ස්ථානක් තියෙනවා අපිට හයක්. ඇයි? සිතත් තුළ හටගන්නේ ධර්මතාවයක් තණ්හාව. දැන් ඇහැට රූපයක් පෙනීම තුළ සිතක් හට ගන්නවා. ඒ සිත තුළත් තණ්හාව ලගිනවා අපි. කනට සද්දයක් ඇහෙනකොට සිතක් හට ගන්නවා. ඒ සිත තුළත් තණ්හාව ලගිනවා අපි. නාසයට ගඳ සුවඳක් තේරෙන වෙලාවක් තියද එතන ගාන විඥානයේ හරහා සිතක් හට ගන්නවා. ඒ තුළත් අපේ තණ්හාව ලගිනවා. ඒ වගේම දිවට රසක් දැනෙනකොට ඒ අවස්ථාවේ දිවහා විඥානයේ හරහා සිතක් හට ගන්නවා කියන එකයි. ඒක තුළත් තණ්හාව ලගිනවා. ඒ වගේම දැන් කයට අරමුණක් එනකොට කායික අරමුණක් පොට්ටබ්බ රූපයක් කියන එකට ඒ අරමුණ හරහාත් සිතක් හට ගන්නවා. ඒ කාය විඥාණයෙන් ඇති වෙන සිතක්. ඒ සිත තුල තණ්හාව ලගිනවා. එහෙනම් තණ්හාව ලගින්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් අපිට පංච ඉන්ද්‍රියෙන් ඕනම අරමුණක් එනකොටත් තණ්හාව ලගිනවා. මේ තණ්හාව ලගින්න පුළුවන් මනෝ ඉන්ද්‍රියෙන් අරමුණක් එනකොට. මොනවහරි මතක් වෙනකොට කල්පනා කරනවා කියන්නේ එතන තණ්හාව ලැගලමයි අපිට. තණ්හාව ලගින් නැතුව අපිට කල්පනා කරන්න බෑ. මෙනෙහි කරන්න බෑ. ජප කරන්න බෑ. මොකවත් හිතෙන් විතරක් කරන ඕනම ක්‍රියාවලියක් ගත්තා. ඒ සෑම ක්‍රියාවලියකම ඇති වෙන සිත්වල මනෝ ඉන්ද්‍රියෙන් ඇති වෙන සිත්වල තණ්හාව ලගින්. දැන් තණ්හාව ලැග්ගම මොන වගේ කෘත්‍යයක්ද ඉතුරු කරන්නේ? මොනවාගේ දෙයක්ද තණ්හාව ඇති තැන එක කෘත්‍යයක් වෙන්න ඕන, තණ්හාව නැති තැන තව කෘත්‍යයක් තියෙන්න ඕන. දැන් එන්නේ තණ්හාව කරන කෘත්‍යය අල්ලගෙන තමයි උපාදානය කියන එක බිහි කරන්නේ. හැබැයි උපාදානය කියන්නේ තණ්හාව නෙවෙයි. තණ්හාවෙන් යමක් කරලා නවත්තන. දැන් උදාහරණයක් විදිහට අපි නිකන් හිතුවම දැන් කවුරු හරි කෙනෙක් මොනවා හරි නිෂ්පාදනයක් කරනවා. එයා කරන්නේ නිෂ්පාදනය විතරයි. එතකොට තණ්හාව හරියට මොනවා අලුත් දෙයක් නිෂ්පාදනය කරන ධර්මතාවයක් පමණයි. උපාදානය කියන්නේ ඒ නිෂ්පාදන වෙච්ච ධර්මතාවයට වඩාත් වැඩි වටිනාකමක් දීම වගේ වෙන ක්‍රියාවක්. ඒකට තමයි තදින් අල්ලා ගන්නවා කියලා ධර්මයේ කියන්නේ. ඒ ක්‍රියාව හඳුන්වලා තියෙන්නේ අල්ලා ගැනීම. එහෙනම් දැන් හොයා ගන්න ඕනේ මේ ඇහැ කන නාසය දිව කය මනස කියන ඉන්ද්‍රිය හයෙන් ඕනම ඉන්ද්‍රියකට අරමුණක් එනකොට ඒ අරමුණ තුල හටගන්නේ ඕනම සිතක අපේ තණ්හාව හටගන්නවා. ඒක තමයි සංසාර ස්වરૂපය, සංසාර සත්‍ය ස්වરૂපය. සිහි නැති විට සිත් හට ගන්නෑ අපිට. ඒක හින්දා තණ්හාව හටගන්න විදිහක් නැතුව යනවා. දැන් මිනිස්සුෙකුට නම් තණ්හාව හටගන්නෑ, සිත් හටගන්නේ නැති වෙලාවල් මිනිස්සුන්ගේ තියෙනවා. ඒ කියන්නේ ඉඳ ගියාම සිත් හටගන්නේ. එහෙනම් ඒක නිසා වෙන්නේ නිදාගත්ත කාලේදී ওই තණ්හාවේ ක්‍රියාකාරීත්වය නැහැ. එහෙනම් උපාදානයේ ක්‍රියාකාරීත්වය තියෙන්නත් බෑ.
එවගේම තණ්හාව හටගන්න හේතු වෙච්ච වේදනාවේ ක්‍රියාකාරීත්වය තියෙන්නත් බෑ. නිින්ද ගියාම හරියට නිින්ද ගිහිල්ලා තියෙනකොට සිහි නැති වෙලා ඉන්නකොට වේදනාවක් දැනෙන්නේ නෑ. වේදනාවක් දැනෙන්නේ නැත්නම් තණ්හාව පවතින ඉඩකුත් නෑ. දැන් මෙයා මේ ක්‍රමයට බැලුවම දැන් තණ්හාවෙන් කරන කෘත්‍යය දිහා බැලුවම දැන් එක දෙයක් කරලා එයා නවතිනවා ඒකෙන්. හැබැයි ඒ දේ ඉස්සරහට ගෙනියන්නේ ඒකට අලුත් හානි දෙයක් තව ඊට වැඩි හානියක් කරන්නේ තණ්හාව හදපු කෘත්‍යයට උපාදානෙ. එහෙනම් තණ්හාව නෙවෙයි උපාදානෙ. උපාදානයේ කෘත්‍යය වෙන එකක්, තණ්හාවේ කෘත්‍යය තව එකක්. දැන් ඇහැට අරමුණක් එනකොට එය ඇහැට රූපයක් පේනකොට මිනිස්සෙකුට තණ්හාව තියද නැද්ද කියලා මනින්න යනවනම් කාට හරි මනින්න තියෙන සාධකය ධර්මානුකූලව අනුමානයෙන් ඉගෙන ගන්න ඕන. එතකොට Tamante හිතේ මම ළඟ හැම වෙලෙම තණ්හාව තියෙනවා කියන එක තේරෙයි. එහෙම වුණොත් අර බොරු කරන්න යන්නේ නැහැ. මම ළඟ තණ්හාව ආඩුයි වැඩි, ඉස්සරට වැඩිය දැන් ආඩුයි. එහෙම තණ්හාව එහෙම වෙනස් වෙන එකක් නෙමෙයි. තණ්හාව ඒ අරමුණ තුල හටගන්න මනෝ ස්වરૂපයක් පමණයි. තණ්හාවෙන් කරන කෘත්‍යය තමයි ඒ අරමුණ තුල හදන ක්ෂණිකව හදන මමත්වය. මමත්වය කියන්නේ සත්පුජ්‍යල භාවය. එහෙමනම් අපි හිතමු අපිට රූපයක් පේනවා. ඇහැට රූපයක් පේනවා. තමන්ගේ ඇහැට රූපයක් පේනකොට ඒ පෙනීමේ ක්‍රියාවලිය වෙනම ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලිය අන්තර්ගත, ඒ ක්‍රියාවලිය අතරතුර, ඒ ක්‍රියාවලිය ක්ෂණිකව හටගෙන ක්ෂණිකව නැති වෙන එකක්. සිතක් හටගෙන සිතක් එකපාරට සිත නැති වෙනවනේ. ඒ හටගන්නේ සිත හටගන්නේ මොහොතේම පෙනීච්ච එකෙක්, පෙනීච්ච පුජ්‍යලයෙක්, තේන පුජ්‍යලයෙක් නිර්මාණය කිරීම තණ්හාවේ කෘත්‍යය. ඔන්න තණ්හාව කරන කෘත්‍යය. එහෙනම් ඇහෙන් රූපයක් පේනකොට පෙනීම විතරක් නෙවෙයි අපිට පේන පුජ්‍යලයක් බිහි කරනවා. ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි මම දැක්කා, මම දකිනවා, මට දකින්න පුළුවන්. මෙන්න මෙහෙම පුජ්‍යල භාවයක් නිර්මාණය කරනවා. දැන් ඔයගොල්ලන්ට පේන දේ හැම පේන වෙලාවේ ඒ පේන කෙනා තමන් නේද? එහෙනම් පෙනීම තමන්ට අයිති දෙයක් කරලා දෙන්නේ කවුද? ඒකේ මූලික කෘත්‍යය කරලා දෙන්නේ තණ්හාවයි. ඒ වගේම දැන් ඇහෙන දෙයට, ඇහෙන මොනවා හරි කනට ඇහෙන කෙනෙක් බිහි කරන්නේ. ඇහෙන සද්දය නෙවෙයි මේ. ඇහිච්ච හඬ නෙවෙයි, ඇහිච්ච පුජ්‍යලයක් බිහි කරන්නේ තණ්හාවයි. ඔන්න තණ්හාව කරන කෘත්‍යය. එහෙනම් නාසයට ගඳ සුවඳ දැනෙනකොට දැනිච්ච පුජ්‍යලයේ බිහි කරන්නේ තණ්හාවයි. ශනිකෝ ඇති කරනවා මේ. දැන් ඒ වගේම කයට ස්පර්ශයක් දැනෙනකොට ඒ ස්පර්ශයේ අභිභවාගෙන ස්පර්ශයේ අයිතිකාරයේ බිහි කරන්නේ තණ්හාවයි. මේකේ අයිතිකාරයා බිහි කරනවා. එතකොට ස්පර්ශයේ අයිතිකාරයා බිහි කරපුවාම එතන තණ්හාවේ කෘත්‍ය කරලා හමාරයි. ඒ වගේම දැන් මතකයට මොනවා හරි එනකොට, කල්පනා වෙනකොට, කල්පන මගේ කල්පනාවක් බවට, තමන්ගේ කල්පනාවක් බවට හරවන කෘත්‍ය කරන්නේ තණ්හාවයි. ඔන්න දැන් බලන්න, ඇහෙන් අරමුණක් එනකොට, කණෙන් අරමුණක් එනකොට, දිවෙන් අරමුණක් එනකොට ශනිකෝ මේකේ වේගයක් හොයන්න බෑ. මේ ධර්මයේ අපි කියන්නේ හිතේ වේගය කාටවත් මෙන්න මෙච්චරයි කියලා මනින්න උපකරණ නැහැ. නැතුව මේ මනින ශාස්ත්‍රයකුත් නැහැ. ධර්මයේ කියන්නේ එතකොට දේශනාවේ තියෙන අන්තර්ගතයයි. බුදුහාමුදුරුව පෙන්වන අන්තර්ගතය. දැන් බුදුහාමුදුරුව දේශනා කරන්නේ එතකොට තණ්හාවේ කෘත්‍යය, ඒ අරමුණේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් එන අරමුණට ක්ෂණිකව මමත්වයන් නිර්මාණය කිරීම, නැත්නම් සත්පුජ්‍යල භාවයක් ආරූඪ කිරීම. මේක ආරූඪ කිරීමක් කියන්නේ ඇයි? ආරූඪ කිරීමක් කියලා මේකට කියන්නේ
සැබෑ ලෙස සත්‍ය ලෙස සත්පුජ්‍යල භාවයක් නැහැ. පුජ්‍යල භාවයක් නැහැ. තණ්හාව තුල සත්පුජ්‍යල භාවයක් නැහැ. තණ්හාව නැති තැන. තණ්හාව තියෙන තැන විතරයි සත්පුජ්‍යල භාවයේ තියෙන්නේ. එහෙනම් මේ ව්‍යාජ ආරූඪයක් තමයි මමත්වය ආරූඪ කරනවා සත්‍යයේ පුජ්‍යලයේ කියලා අලුත් නිර්මාණයක් කරලා දෙනවා තණ්හාව ළඟින හැම තැනම. එතකොට ඔන්න තණ්හාවේ මූලික කෘත්‍යය ඔතෙන්දී ওই දේ තමයි සිදුවෙන්නේ. තණ්හාව සත්පුජ්ජල භාවයක් ආරම්භ කරා එච්චරයි. යාගේ ඊට වැඩිය කිසිම දෙයක් කරන්න යන්නේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ හදපු සත්පුජ්ජල භාවය. දැන් ඇහැට ඇහැන් රූපයක් පේනකොට ඒක හදපු ඒතෙන්දී හදපු සත්පුජ්ජල භාවය උපාදාන කියන ධර්මතාවයෙන් අරක තව අලුත් කරනවා. සත්පුජ්ජල භාවයේ වැඩි කරනවා විතරක් නෙවෙයි මෙතන. ඒකට තව අලුත් වටිනාකම් රාශියක් දෙන්න උපාදාන කියන අල්ලා ගැනීම නැමැති ධර්මතාවයේ බලපාන. දැන් ඒවක මොනවද? දැන් අපිට ඒ සත්පුජ්ජල භාවයේ නිර්මාණය කරපු හැටිය තණ්හාව ඒක දැන් ඇහැට පේන රූපයකින් නම් මේක කරේ තමන්ට පේන අවස්ථාව නම් කරේ දැඩි ලෙස උපාදාන වෙලා ඔය හතරවෙනි උපාදානිය ඇති කරනවා. මොකද්ද ඒ? අත්තවාදුපාන උපාදාන. ඒ කියන්නේ මමමයි දැක්කේ කියන මිනිස්සෙකට එනවා. එතකොට ඔයගොල්ලෝ මෙච්චර කාල දැකපු දෙයක ඇහැට රූපයක් දැක්කම දැක්කේ කෙනෙක් බිහි වුණ නැද්ද? Taman නෙවෙයිද දැක්කේ? නෑ, අතීතයේ දැක්කේවා මතක් කරලා කියන්නේ මං අහවල් වෙලාවේදී මේක දැක්කා. මගේ ඇස් දෙකටමයි දැක්කේ මේක. දැන් ඔය ජීවත් වෙන හැම මොහොතේම පේන රූපය එහෙනම් උපාදාන වෙලා අර තණ්හාවෙන් පුජ්‍යල භාවය හැදුවට ඒක දැඩි ලෙස තව උපාදානයට ලක් වෙලා තමයි මම දැක්කාම කියලා කියන්නේ. ඒතකොට තණ්හාව කියන එක ශනිකව හදපු දේ ස්ථීර කරලා දීමක් ඒකට වැඩි අර්ථකථනයක් දෙන එක සත්පුජ්‍යල භාවයේ පිළිබඳ විනිශ්චයක් දෙන එක තමයි අත්වාදුපාදානය කියලා කියන්නේ. අත් ඒක තමයි ආත්මය කියලා ලෝකයා සලකන්නේ. දැන් හුඟක් අය හිතාගෙන ඉන්නවා මාගේ අපි නම් බෞද්ධයෝ හින්දා අනාත්මවාදය පිළිගන්නේ. අනාත්මවාදය පිළිගන්නවා වෙන්න පුළුවන්. ඒ වුණාට අනාත්මවාදය අන්තර්ගත ප්‍රත්‍යක්ෂ දෙයක් නෑ බෞද්ධයාට. ඇයි යාට කොහොමද අනාත්මවාදයක් ගැන ප්‍රත්‍යක්ෂ වෙන්නේ? කොහොමද දැකපු දෙයක් තියෙනවා නම් ඒ දැකපු දෙය මම දැක්කා කියන තැන අනාත්මයක් නෑ, ආත්මයක් තියෙන්නේ. එහෙනම් දැකපු පුද්ගලයේ බිහි වෙච්ච තැන තියෙන්නේ තණ්හාව විතරක් නෙවෙයි, තණ්හාව උපාදාන වෙලා අත්වාදු උපාදානය කියන එක මමත්වයෙන් උපාදාන වෙලා. එහෙනම් දැන් මේක සංසාරගත සත්වයාට හැමෝටම පොදු එකක්. මේක මනුස්සයාට ඇහෙනුත් උපාදාන වෙනවා. මේක අත්වාදු උපාදානේ. කණෙන් ඇහෙන කොටත් වෙනවා, නාසයටත් වෙනවා, දිවටත් වෙනවා, කයටත් වෙනවා, මනසටත් වෙනවා. දැන් බ්‍රහ්ම ලෝකයේ සත්වයෝ ඉන්නවා පංච ඉන්ද්‍රිය වැඩ කරන්නේ නැහැ. ඒවා යටපත් කරගෙන හාමේ යටපත් වෙලා මේගොල්ලන්ගේ දැන් මනෝ ඉන්ද්‍රිය විතරයි වැඩ කරන්නේ. මේ මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණ ආත්ම වශයෙන් උපාදාන වෙලා තමයි බ්‍රහ්මත්වේ නිර්මාණය වෙන්නේ. එහෙනම් බෝධිසත්වයන්ට මුණ ගැහුණ ආලාර කාලාම කාම ලෝකයේ උපාදානිය නැතුව, කාම උපාදානයක් නැතුව අර රූප ලෝකයේ උපාදාන වෙලා මනෝ ඉන්ද්‍රියෙන් එතන තිබුණා අර කියන ආත්මයේ උපාදාන වීම. ආත්ම උපාදානිය ඒ කියන්නේ අත්වාදු උපාදානය කියන්නේ ඒක තමයි. ආත්මේ උපාදානය. දැන් යාම කියනවා ඒ මම. මේ රූපාවචර ධානයේ ලැබුවේ මම.
බෝධිසත්වයන්ට උගන්වන්නේ මේ 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 භාවනාව උගන්වන ගුරුවරයා මම. ගෝලයා බෝධිසත්වයෝ. ඒ කියන්නේ මොකද්ද මේ? ආත්මේ උපාදාන. දැන් එන්නේම රූපාවචර ලෝකේ ගත්තත් අරූපාවචර ලෝකේ ගත්තත් ඔය ආත්මේ උපාදාන වෙනවා කියන එක අත්හැරින්නේ. හැබැයි රූපාවචර ලෝකේ අරූපාවචර සත්‍යයන්ගේ කාමයේ උපාදාන වෙලා නැහැ. කාම උපාදාන නැහැ. දැන් සංසාරගතව ඉන්න මිනිස්යාගේ මේ බණහන පින්වතුන්ගේ මේ උපාදාන හතරම තියෙනවා. මේ හතරම තියෙනවා. දැන් ඊගාට බලමු එහෙනම් ඇහැට රූපයක් පේනකොට පේන පුජ්‍යලයේ බිහිවි කරන්නේ කවුද? තණ්හාව. ඒක ස්ථීර කරලා පුජ්‍යල භාවයේ දැඩිව තීන්දු ගන්නේ උපාදාන. දැඩිව තීන්දු ගන්න උපාදානය හැමෝටම සංසාරගත සත්‍යයන්ට පොදු වෙච්ච එක. ඒක තමයි ආත්ම උපාදානය. අත්තාද උපාදානය කියලා කියන්නේ ඒකයි. හතරවෙනි උපාදානය. දැන් ඒක අනිවාර්යෙන් මේ මිනිස්සෙකුට පේන ඕනම දෙයකට තියෙනවා. දැන් නමුත් පේන දේ අනුව මිනිස්යාගේ උපාදාන කාම උපාදාන අඩු වැඩි තැන් තියෙන්න පුළුවන්. ආත්ම උපාදානේ නම් අඩු වැඩි වෙන්නේ නැහැ. ඒක එහෙම්මම තියෙනවා හැමෝටම සමානව. ඒතර කාම උපාදාන පෙනීම අනුව ඇසීම අනුව සිදුවෙන දෙයක්. මේ පංච ඉන්ද්‍රිය එක්ක විතරයි මේ කාම උපාදානය සිදුවෙන්නේ. මනෝ ඉන්ද්‍රිය එක්ක කාම උපාදානයක් නැහැ. හැබැයි මනෝ ඉන්ද්‍රිය එක්ක ආත්ම උපාදානයක් හතරවෙනි උපාදානේ තියෙනවා. දැන් කාම ලෝකයේ පංච ඉන්ද්‍රිය එක්ක ඇහෙන් රූපයක් පේනකොට කනෙන් සද්දයක් ඇහෙනකොට දිවෙන් රසක් දැනෙනකොට ඒ වගේම කයෙන් ස්පර්ශයක් දැනෙනකොට මේ ආදී වශයෙන් මේ පංච ඉන්ද්‍රියෙන් අරමුණක් එනකොට තණ්හාවෙන් අරමුණු විඳින පුජ්‍යලයේ බිහි කරාට පස්සේ ඒ අරමුණෙන් සතුටු වෙනවා නම් පිනවෙන්න යනවා නම් එන්නේ පිනවීමේ අල්ලා ගැනීම. ඒ කියන්නේ පේන දේ හොඳයි ඒක සතුටුයි ඒකෙන් වින්දනයක් ලැබෙනවා ආස්වාදයක් ලැබෙනවා කියන උපාදාන අල්ලා ගැනීම කරන්නේ කාම උපාදාන. එහෙමනම් මනුස්සයෙක් වෙටිලි නාට්‍යයක් සින්දු අහනකොට මොනවද කරන්නේ? ඒක රසයක් වෙන්නේ කොහොමද? කන පිනවනවා, ඇහ පිනවනවා, දිව පිනවනවා, ඔය වගේ කියන්නේ. ඔය කාමී ලක්ෂණ. මේ කාමයේ ලක්ෂණ තියෙන්නේ කාම උපාදානයේ දැඩිව තියෙන අවස්ථාවක. ඒ උපාදානයේ හැබැයි අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අර ආත්ම උපාදානය කියන එක හතරවෙනි උපාදානය කිසිම කෙනෙකුට අඩු වෙන්න බෑ. ඒක එහෙම්මම තියෙනවා. කාම උපාදානය අඩු වැඩි කරන්න පුළුවන් පුහුණුවක් අනුව, පිළිවෙල අනුව, චර්යා අනුව ජීවත් වෙන ක්‍රමයි. එතකොට මනුස්සයාට එතකොට කාම උපාදානක් තියෙනවා. එතකොට දිට්ඨි උපාදාන කියන්නේ අර පංච ඉන්ද්‍රිය පිනවන විදිහේ කාම වලට අමතරව මොනවා හරි දෙයක දරන මතය, මතවාදී අනුවයි. එතන මතවාදියත් එන්නේ අර තණ්හාවෙන් සත්වබුද්ධල භාවය නිර්මාණය කරාට පස්සේ අරමුණේ ඒ අරමුණට ගන්න මතවාදී. දැන් උදාහරණයක් විදිහට සරලව කිව්වොත් ඇහැට මොනවා හරි පේනවා. ඇහැට පේනවා ආකාශය, නැත්නම් තරු පේනවා. එලක අයගේ ඒ තරු දිහා බලන්න හොඳ නෑ. ඒක දිට්ඨිය. මේක දිට්ඨි උපාදාන. එලක අය හිතනවා, එලක අයගේ මතයක් තියෙනවා තරු දිහා අහවල් දවසේ බැලුවාම සුබ හෝරාවක් ඒක. යහපතක් වෙනවා. තමන්ගේ ජීවිතය පිරිසිදු වෙනවා. ඒකත් දිට්ඨිය. තව එකක් විදිහට දෙනවා අහසේ තරු බැලුවත් පොළොවේ පස් බැලුවත් දෙකම එකයි. හැබැයි තරු පේනකොට මේ සිතිවිල්ල එන්නේ. ඒකත් දිට්ඨිය. මේ දිට්ඨි උපාදාන. මතවාද. ඒ වගේම දැන් අපිට මෙහෙම තියෙන්න පුළුවන් සීලබ්බතු උපාදාන කියන්නේ. මෙන්න මේ වගේ මත. දැන් කායික ක්‍රියා වාචික ක්‍රියා තමයි සීලයට අයිති.
ඇහැට රූප පේනකොට කනට ශබ්ද ඇහෙනකොට අර හදන තම තමන්ගේ තණ්හාව හදන මමත්‍ය අල්ලගෙන තමන්ගේ කායික ක්‍රියා පවත්වන්න උත්සාහ ගන්න. නැහැ වෙනස් කරන්න උත්සාහ ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ ඒවා. දැන් අපි හිතමු බල්ලෙක් බොරනකොට ගමන නවත්තනවා. දැන් හූනෙක්ගේ හඬ ඇහෙනකොට ගෙයින් එළියට බහින්න ගියේ කහපව් වෙනවා. දැන් මේවා මොනවද මේ? කායික ක්‍රියා හා වාචික ක්‍රියා වෙනස් කරනවා අරමුණේ අන්තර්ගත තණ්හාව තුලින්. ඒකට කියනවා සීලබ්බත උපාදාන. ඒ කියන්නේ කායික ක්‍රියා වාචික ක්‍රියා වලට වෙනස් කිරීම කරනවා. දැන් ඔන්නෝම ගත්තම මේ උපාදානය මෙන්න මේවා අහක් කර ගැනීම මේ උපාදාන නැති තැනන්නේ සම්මාදිට්ඨිය නැති තැන මේ තියෙන තැන ලෝකෝත්තර සම්මාදිට්ඨිය තියෙන තැන මේ උපාදාන හතරම තියෙන්න පුළුවන් කම්මතකතා සම්මාදිට්ඨිය තුල උපාදාන හතරම තියෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය තුල දැන් සරියුත් හාමුදුරුවෝ මේ පැහැදිලි කරන්න යන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැනයි දැන් අපි බලමු මේ පින්වතුන් පුහුණු වෙන්නේ ඔය සතිපට්ඨාන භාවනාවක් නේ අපි පුරුදු කරන්න ලේසියෙන් ගෙවල් වල වැඩ කරමින් රැකියා කරමින් පුහුණු කරන්න ලේසිය කියලා කියාදුන්නේ සක්මන් භාවනාවනේ. දැන් ඔය සක්මන් භාවනාව කරමින් යනකොට අර අපි කියලා දීලා තියෙනවා ඉස්සෙල්ලා ඉඳලා මේ කායේ ධාතු ගුණ ඉස්මතු වෙනවා. එතන කායික අරමුණකින් තමයි අර ධාතු ගුණ තේරෙන්නේ. අපි සලකමු නිකන් කායේ ධාතු ගුණ ඉස්මතු වෙච්චී තරම් ඉස්මතු වෙන්න ප්‍රකට වෙන තරමට සමන් භාවනාව පුහුණු කරපු කෙනෙක් නම් ඒ ධාතු ගුණය එක ගුණයක් තේරෙන අරමුණක් ගමු. මේ ධාතු ගුණයේ තේරෙන අරමුණ ඇහෙන් එන අරමුණක්ද, කනෙන් එන අරමුණක්ද, දිවෙන් එන අරමුණක්ද, නාසයෙන් එන අරමුණක්ද, මනසෙන් එන අරමුණක්ද කියලා මේ ඉන්ද්‍රිය හයට වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕනි ඉතින්දා ධර්මානුකූලව. මේ ධාතු ගුණය තේරෙන්නේ කායික අරමුණකට, කයෙන් එන අරමුණකට. කාය විඥාණයෙන් හටගත්ත සිතක. දැන් මේ ධාතු ගුණය ප්‍රකට වෙනකොට කායික අරමුණේ ඒ කායික අරමුණ තුල රිංගන්න බෑ කාමී. ඒ කියන්නේ පංච නීවරණ යටපත් වෙන්නේ මොහොතක තමයි ධාතු ගුණය කයෙන් ඉස්මතු වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ වරද්ද ගන්න නැතුව ඒ පංච නීවරණ යටපත් වෙලා තියෙන්නේ ඇහෙන් එන අරමුණු වල නෙවෙයි, කනෙන් එන අරමුණු වල නෙවෙයි, දිවෙන් එන අරමුණු වල නෙවෙයි. ඒවැම කොහොම වෙලා නැහැ නීවරණ හැමම වැඩ කරනවා ඒ අරමුණු වල. මනෝමය මනසෙන් එන අරමුණු වල පංච නීවරණ වැඩ කරනවා. කයෙන් එන සියලුම අරමුණු වල පංච නීවරණ නැති වෙලා නැහැ. අර ධාතු ගුණය තේරෙන මොහොතේ තේරෙන අවස්ථාවේ ඒ අරමුණ තුල නීවරණ යටපත් වෙලා. ඒකේ තමයි එහෙනම් එතන කාම උපාදානිය නෑ. ඔන්න බලන්න මේ උපාදානිය අඩු වෙච්ච තැනක් කියලා. හැබැයි එයාගේ එතකොට මේ මතක තියාගන්න ඕනේ කයේ ධාතු ගුණයක් තේරෙන වෙලාවේදී විතරයි අර පළවෙනි උපාදානිය නෑ. නමුත් ඒ උපාදානය නැති වුණාට යාට අනික් උපාදාන වර්ග තුනම තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙනවා ධාතු ගුණයේ තේරුණේ මටයි කියලා. ඒ කියන්නේ මොකද්ද? ආත්ම උපාදානය තියෙනවා. අත්වාදුපාන උපාදානය තියෙනවා. ආත්ම උපාදානය තියෙනවා. ඒ ධාතු ගුණයේ තේරුණේ මට. ඒ වගේම මේ ධාතු ගුණ තේරීම දැන් තේරෙනකොට ඒක උණුසුම් දීතල කම්පන චංචල ආදී දේවල් වෙන්න පුළුවන්. ඒක ලෙඩක් දුයි වගේම මේක වැරද්දක් නේ එතනින් ගියා මේක හොඳක් ඔය වගේ මතවාද තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එතනක් තියෙනවා එහෙනම් ධාතු ගුණ තේරෙන උඟාක් වෙලාවට ditthi upadana අන්තර්ගතයි. මේ ditthi upadana වලින්මයි ධාතු ගුණයට ඇලීම් ගැලීම් ගැටීම් සිදු වෙන්නේ. ඒ වගේම ධාතු ගුණයක් තේරෙනකොට අර සීලබ්බත උපාදාන කියන ඒවත් තියෙන්න පුළුවන්. මොකද කායික ක්‍රියා වාචසික ක්‍රියා වෙනස් කරනවා නම් යා ඒ ධාතු ගුණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව කායිකව කරගෙන යන භාවනාව කරගෙන යන සක්මන ඒ වේගයෙන් ඒ විදිහටම ඒ ආකාරයෙන්ම කරනකොට
ara tungini upadani bale adu wenawa eka yanne mokadda silabbatu upadana kiyene eka adu wenawa namuth dhatu gunaya therunathi etakota aniwaryenma thiyena ditthi upadana e dhatu gunaye kerehi balapana e wageema aatma upadane therichchi pujjala bhavaya kiyene eka e etana upadanayak thiyena දැන් බුදුහාමුදුරු පෙන්වන්නේ ඔය ක්‍රියාවලියම ඔය කයෙන් දැනෙන ධාතු ප්‍රතිපට්ඨානේ වඩනකොට කයෙන් දැනෙන ධාතු ගුණයකට ඇලීන් ගැටින් නැතුව ඒ කියන්නේ ප්‍රඥා ශික්ෂාවේ තියෙන්නේ ඇලීන් ගැටින් නැතුව කියන එකට ධර්මයක ඉන්න නාම තමයි අනාල ගුණය අනාල ගුණය ඒ අනාල ගුණය තව තවත් ප්‍රකට කරමින් ඉස්සරහට මේ කමඨහන වැඩිම තුල අර කයෙන් එන අරමුණට උපාදාන නැති තැනකට යන්න පුළුවන්. මේක ය කොහොතනදී තැන තියෙන්නේ කියලා ශ්‍රාවකයෙකුට තේරෙන්න බෑ. මේක අවබෝධ කරගත් එක තමයි බුද්ධත්වය. බුදුහාඳුර දේශනා ගන්නවා කයෙන් එන අරමුණේ උපාදාන හතරම නැති. ඒ කියන්නේ කාම උපාදානි, ditthi උපාදානි, ඒ වගේම සීලබ්බත උපාදානි අත්තා උපාදාන නැත්නම් ආත්ම උපාදානි මේ හතරම නැති තැන අන්ත දෙක අතරපු තැන මේක තමයි පසක මහණුන් වහන්සේලාට දේශනා කරේ ඔන්න අන්ත දෙක අතරින් තැන මේ උපාදානිය නැති තැන තණ්හාව නැහැ ඒ තණ්හාව නැති මොහොතේ තියෙන්නේ ධිට්ඨිය ලෞකික සම්මාධිට්ඨිය නෙමෙයි ලෝකෝත්තර සම්මාධිට්ඨියයි. ඒක නිසා වෙන් තමන් පුහුණු වෙන භාවනාවක් කරගෙන යන්න කවමදාවත් තමන්ට මේ උපාදාන නැති තැන තේරෙන්න බෑ නැති මොනවා හරි තමා ගැන තේරෙන්නේ ඔය හතරවෙනි උපාදානයේ තියෙන තාක්කල් විතරයි. එහෙනම් තමන්ට දුක නැති තැන මට දුක නැති තැන තේරුණා කිව්වෝ මම හැදුනේ උපාදානයේ හිඳ එහෙනම් මට තේරිච්ච දේ මට තේරෙන දේ මට වැටහෙන දේ සත්‍ය නෙමෙයි සංසාරය. මොකද සංසාර විමුක්තිය මමත්වේ නැති වෙන තැනයි. මමත්වේ නැති තැනයි උපාදානිය නැති තැන. උපාදාන වර්ග හතරක් ගැන මෙතන පැහැදිලි කරනවා. මෙන්න මේ ගැඹුරු ටික තමයි අර සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ මෙන්න මේ ලක්ෂණ කවුරු හරි ළඟ තියෙනවා කියලා දන්නවනම් එයා සම්මාදිට්ඨිලාභී. හැබැයි ශ්‍රාවකෙකුට මේක දැනගන්න ලීසි වෙන එකක් නැහැ. දැන් මේ පින්වතුන්ට කියන්නේ මේ ධර්මයේ මේක ඉගෙන ගන්න තමන්ගේ භාවනා තුළින් මේක දැනගන්න අවස්ථාවක් හදලා දෙන්න නෙවෙයි. මේ භාවනා වඩාගෙන යනකොට මේ වගේ අවස්ථාවක් උදා වෙනවා කියලා විශ්වාසය වැඩි කරලා ඔය කමටහන තව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් පවත්වාගෙන යෑමටයි. ඒ නිසාවෙන් ඒ කියන ඔය කරගෙන යන පුහුණුව තවදුරටත් සාර්ථක කර ගැනීමට මේ දේශනාවත් හේතු වාසනා වේවා ශක්තියක් ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දේශනාව අවසන් කරනවා. වෙනද වගේම කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් උඩා වේලාවක් දෙන්න පුළුවන් අහන්න. ඒ ගැටලුව ප්‍රායෝගික ගැටලුවක් නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි. නායක හඳුරු ගැටලු නැහැ වගේ. නැහැ වගේ. ඔව්. එහෙමනම් අපි අවසාන කරමු. පින්වත්නේ විස්පෙන් ශ්‍රී ලංකා රාමයේ සිට පවත්වාගෙන යන ලබන සදහම් වර්ෂාදහම් දැරිසමයි. අද දවසේ ගෞරවණීය අපේ කම්මඨානාචාර්ය එළවලුත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉතාමත්ම ගැඹුරින් මේ